ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. වාව්! මැඩම්! නැන්දේ, මේ ඔයා එදා දැක්ක නේද මගේ බෑග් එක උස්සගෙන දුවපු මිනිස්සයව? ඒ මිනිස්සයා නිකන් හාල් මැස්සෙක් වගේ මිනිහෙක් නේ නැන්දේ. ඉතින් කියන්නේ නැන්දේ, ඔය වැලිගම්බට්ට කියන මිනිස්සයත් හාල් මැස්සෙක් වගේ පඟර නැට්ටෙක් වෙන්නේ නැතිනේ. වෙන්නේ නැති ඉතින් වෙන්නේ නැති. අපි ඌව දැකලා නැහනේ. අනේ නැන්දේ, අපි ගේ හොයාගෙන යන්කෝ. ඔයා කියන්නේ ඌට ගහලා රත්තරම් බඩු ටික උදුරන් එමු කියලාද? නෑ නෑ නැන්දේ, මම වැලිගම්බට්ට ගාවට ගිහිල්ලා වැලිගම්බට්ට වඳින්නම්. වැඳලා මගේ දුක කියන්න. දුක කියලා මං අඬලා අඬලා මගේ ජුවලරි ටික ඉල්ල ගන්නම් නැන්දේ. එහෙම හොඳයි නේ. මේ එතකොට දුවපිය යන්න කියලා පයින් ගහලා එළවයිද? එහෙම පයින් ගැහුවොත් නම් ඉතින් මං පොලිසියට කියනවා. හරි ඉතින් අපි දැන් යංකු පොලිසි. නිකන් අඬුව තියන් අත පුච්ච ගන්න ඕනේ නේ. නෑ නෑ නැන්දේ, අපි මුලින්ම නියපොත්තෙන් කඩලා බලමු. එහෙම බැරි වුණොත් කපමු පොරවෙන්. මම මෙච්චර වෙලා ගියේ සත් සමුදුරෙන් එහාට ගිහිල්ලත් එන්න වෙලාව දැන්. මෙන්න මෙහාට දීපන් ඕක. නේද මට වටිනා සම්පතක් ලැබෙන්න යන්නේ. ඈ අපි પરම්පරා හතක් නෙමෙයි. પરම්පරා 70ක් කියලා අපි තාත්තේ ගොඩේ ගොඩ මේ හඬකෝ. මොකක්? પરම්පරා හතක් ගොඩ? පුංචි ගුණන්නේ අපි දුක් විඳින අන්. ඇහෙන්නේ නැණි කිව්වා. පුංචි ගුණන්නේ අපි දුක් විඳින අන්තිම පැයත් ඉවර වෙගෙන එන්නේ. මට කෝටි ගානක ස්විප් ටිකට් එකක් ඇදුණොත් පුතේ හම්බුණා මහා ධන සම්භාරයක්. ධන සම්භාරයක්? ඔව් ඔව්. මේ වලි වැඩක් නෑ තාත්තේ. අපි කොළඹ අතේ පට්ටියක් ගමු. ඒකල ලොකු බිස්නස් එකක් පටන් ගමු. සතුටින් සැපෙන් ඉන්න තමයි තියෙන්නේ. ආය වෙන මොනවද තාත්තේ? දැනගෙන හිටියා පුතේ, කවදා හරි දවසක උඹේ ඔළුවට ලොකු වාසනාවක් කඩාපාත් වෙනවා කියලා. එහෙම නෙමෙයි පුතේ, අපි කොළඹටෙන් ලොකු ගෙවල් ගන්න ඕනේ නැහැ. මේ ගෙදර කඩලා දාලා තට්ටු තුනට ලස්සන ගෙයක් හදමු. ඊට පස්සේ පුතේ යාන වාහන දෙක තුනක් අරගෙන ඔය රටවල් දෙක තුනක සවාරියක් ගහලා අවසාන කාලේ පුතේ ලස්සනට ජීවත් වෙමු. ඇත්තටම පුතේ, මොකද්ද උඹට ඔය ලැබුණු වස්තුව? මේ පාර තිබිලා දියමන්තියක්වත් ඇහුණාද? උතාත්තේ මට හම්බුණා ඇතෙක් බරට රන් රිදි මුතුමැණික් තියෙන මහා ධන සම්භාරයක්. හැබැයි ඒක තියෙන්නේ මහ ඝන කැලේ මැද. මොකක් ගැනද උඹ කියන්නේ? මේ කැලේ ඇතුලේ තියෙන නිදන් ගලක් ගැනද? ඔව් තාත්තේ. අනේ තාත්තේ අපි ඒක ගමුකෝ, අරන් දෙන්නකෝ. මොකද්ද කියන්නේ මල්මිණි පුතා? මේක මේ අපි හීනෙන් දිව්‍ය ලෝක උඩට ඇරියේ කැලේ මැද තියෙන නිදන් ගලක් දැකලා. අනේ තාත්තේ මේ හඬකෝ, මේ වැඩි තාතර ගොඩ දාන්න පුළුවන් අපි මේ කරමු. මේ යෝඩියෝ මේ කයිතුවට මේ පුවක් ඇහිදනවා වගේ නිදාන් වලට බලගතු බහිරවයින් තමයි. කොල්ලකෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. මං නංගිට දීපු දෙයක් කවදාවත් ඉල්ලන්නේ නෑ බං.
අනික මට කන්න තියෙන කෑම එක පවා මං කවන්නේ නංගිට. එයා ආසාවෙන් ඉල්ලගත්ත රත්තරන් ටික කොහොමද බං ආපහු මං ඉල්ලන්නේ? අනික මට ඉන්නේ ওই නංගි විතරයි. අනික මේ 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 බට්ටයි. අනේ මේ නිකන් ඉඳ ඔය කතන්දර හඳයි අර Facebook එකේ ඉන්න කොල්ල කෙල්ලෝ hina ගස්සන්නේ. මේ අපි ඔක්කොම ඉල්ලන්නේ නෑනේ. අපි ඉල්ලන්නේ කැල්ලක් නේ. මාලයක් හරි වලලක් හරි. හොඳ නැද්ද? එක කැල්ල. එහෙනම් කතා කරපන්කෝ නංගිට. මේක මරවටක් නේ. මගේ නංගි කෙනෙක් නෙවෙයිනේ. ඔයාගේ එක කුචපන් නංගිනේ. ඔයා කෝල් මී. ඔයා කෝල් මී. නංගි. 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 ඇයි? ඉල්ලන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම එල්ලගෙන ඉන්න. නංගි මේ ඔය රත්තරන් ඔක්කොම ඇඟේ දාන් ඉන්න කාලයක් නෙවෙයි. මොකෙහිලා අර බෑග් එකේ දාන්න. මේ වටේම හොරු නේ ඉන්නේ. හරි වැඩක් නේ. මේවා මේ වගේ ලස්සන්ට දාගෙන ඉන්න මිසක් ගෙවල් අතුලෙන් තියලා හංගන් ඉන්න නෙවෙයිනේ තියන්නේ. මේ මොන කතා කරලා හරියන්නේ. උච්චසරේ උච්චසමයි. මොනවද අය මෙයා මේ සොරසොර ගා මුමුණන්නේ? නෑ නංගි මේ මම කිව්වේ සොරබර වෙවි නාන්නේ යන්න එපා. ඔව ගාගනියයි ගාගනියයි. නංගි මේ ඔය රත්තරන් ඇඟේ දාන් ඉන කාලයක් නෙවෙයි මේක. හැම තැනම හොරු අතුරු. උන්ලෝ ගිහිල්ලා දාන අර බෑග් එකට. හරි වැඩක් නේ. මං කාටවත් මොකටද බය වෙන්නේ? මම වැලිගම බට්ටගේ නංගිනේ. අම්බවරේ කාවත් මිසක් බට්ටයෙන් කවද මේ ඉන්නේ? හොරෙක් කැවිලා ගන්නෙ නේ. මොකද මො කිව්වේ? කම්බෝරු කතා මොකද? නෑ නෑ මං කිය හොරුන්ගේ හොරු කම්බ හොරු. දෙනප්. කැසිය බොල් වෙන්න. ඕ. පොලිසියට වුණොත් ඉතින් ඇලයින්මන්ට් තියාගන්න වෙයි. මං දන්නවයි අයියා සල්ලිකාරයෙන්ගෙන් කප්පම් ගත්තොත් නිසා කවදාවත් කාගේවත් දෙයක් හොරකම් කරන්නේ නැහැ කියලා. ගමෙන් දන්නා එක. ඒ ළඟ ඉන්නේ උන් තමයි අපිට මේ කැත නම ගාවන්නේ. ඒක නම් ඇත්ත. නංගි. ඔය දාන් ඉන්න රත්තරන් වලට අමතරව බෑග් එකේ නැද්ද තව රත්තරන්? තියනවා. තියනවා මම. මෙන්න මූට කෑල්ලක් ගෙනල් දෙන්නකෝ. මූට? ඒ මොකටද? බැංකුවට තියලා උගස් තියාගන්න. මෙන්න මුගේ වකුගඩුව නරක් කළා. දැන් උඹට මුගේ වකුගඩු නෙමෙයි නරක් වෙලා තියන්නේ. මොලේ. එන ගහන්න ඕනේ. එන ගහන්න ඕනේ. හොඳට තිනේම නරක් කරනවා. ඔව් මොලේ නරක් කළා තමයි තියෙන්නේ. අයියේ. මේ ජුවලරිස් නම් ඉල්ලන් දෙපා. දැන් මේවා මගේ. හරිද? අනුන්ගේ ඒවා තමන්ගේ වගේ දාගෙන යන්නේ නැටි. අනේ දෙයනේ ඔය ඔක්කොම රෝල් ගෝල් බෑග්. ආගත්තනේ. ආගත්ත. නැන්දේ අපි හෙට යන්නේ පලාතෙම නම ගිය මැරේක් හම්බෙන්න. නිකන් මේ කිසිම ආයුධයක් නැතුව අතවනවන ගියාම හරියනවද? ඒක අතකට මේ ගෑන්ට නිදන් නෙවෙයි අරන් දෙන්න ඕනේ. මං නිදාන්නේ ගැන නිමිත්තක් බැලුවා. අපිට ඒක ගන්න පුළුවන් දුලීකෝ?